රටට සුබ පණිවිඩයක් එක්ක තමයි මගේ අදහස් මම අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වභාවික වායු නිදි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ සහ අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න වායු නිදි සහ බැරල් බිලියන 2ක් පමණ ඉක්ම වූ තෙල් නිදි දෙකක් සමග මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛනිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත. දැනට සොයාගෙන තිබෙන නිදි දෙකේ කුඩා නිදියක් වන ඩොරාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත. ඉන් මෙගාවොට් 300ක් පමණ ධාරිතාවයක් හෙබි විදුලි බලාගාරයක් නොනවත්වා අවුරුදු 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක. ඉතින් තවද දෙවන විශාල ස්වභාවික වායු නිදියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වභාවික වායු තිබිය හැකි බවට තක්සේරු කර ඇත. මම එනිසා කියන්න කැමති M2 ගවේෂණ බිම් කොටසෙහි පවතින ස්වභාවික වායු නිදි ඇගයුමකට ලක්කර ඒවායේ සංවර්ධන කටයුතු සිදු කිරීමටත් ඊට අමතරව මෙම බිම් කොටසේ වැඩිදුරටත් පවතින ඛනිජ තෙල් හමුවීමේ විභවතාව සෙවීමන් සුදුසු ආයෝජකෙක් සොයා ගැනීම සඳහා 2009 ජනවාරි මාසේ 6වෙනිදා ලංසු කැඳවීම් වටයක් ආරම්භා මැයි 7වෙනිදා 2009 මේ ලංසු කැඳවීම අවසන් කරනවා. දැනට විදේශ සහ දේශීය සමාගම් 12ක් මෙම ලංසු ආශ්‍රිත ලිපිගොනු අපට ඉදිරිපත් කර ඇත. ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ආයතන කීපයක් මේකට ඉල්ලලා තියෙනවා. මේ ලංසු කැඳවීමේදී සුදුසු ආයෝජකයෙක් සොයාගත හැකි වුවහොත් 20-20 වන විට එම ආයෝජකයා සහ ශ්‍රී ලංකා රජය අතර නිෂ්පාදනය බෙදා ගැනීමේ පදනම මත ගිවිසුමකට එළඹිය හැකි අතර ලිංකැනීම් කටයුතුද ආරම්භ කිරීමට හැකිවේ. මෙහිදී රාජ්‍ය මට්ටමෙන් මෙම වායු පළමුව විදුලි උත්පාදනයට සහ ඊළඟට උපයෝගී කරගන්නා ඇතුළ අපි පසුව ප්‍රවාහන ගෘහ භාවිතාවයට මේවා පාවිච්චි කරන්න හැකිවේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති මෙම කටයුතු කඩිනම් කර අපි සහතික කරනවා. මේක 20-23-20-25 වන වකවානුව තුළ අපට ප්‍රථම ස්වභාවික වායු නිෂ්පාදන සිදු කිරීමට අපේ ශ්‍රී ලංකාවට හැකි වෙනවයි කියන එක මම තම සතුටෙන් ආඩම්බරෙන් අද ප්‍රකාශ කරන්න කැමතියි.